ලද ඔතව ආදරෙන්ද happiness news youtube channel එකට පිළිගන්නවා මේ සති කිහිපයකට කලින් මම වීඩියෝ එකක් අරගෙන ආවා සැබෑම ආදරය කියන්නේ මොකක්ද කියලා අපි ඒකෙදි බුද්ධාගමට අනුව සහ කතෝලික ආගමට අනුව ආදරය කියන එක නිර්වචන කරා අද අපි කතා කරන්න හදන්නේ ඒ වගේ ආදරයක් අඳුනගන්නේ කොහොමද කියන එක ගැන ඒ කියන්නේ එහෙම ආදරයක් හිතේ තියෙනකොට අපි සහ අනිත් කෙනාගේ හැසිරීම මොන වගේද ඉතින් මේ විදිහ සැබෑ ආදරයක් අඳුනගන්න පුළුවන් විද්‍යාත්මකව තහවුරු වුණු ලක්ෂණ 10ක් තමයි මම අද වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ඉන්නේ ඉතින් මේ කරුණු සලකලා බලලා ඔයාට එයා ගැන දැනෙන හැඟීම් වගේම එයාට ඔයා ගැන දැනෙන හැඟීම ඇත්තම ආදරයක්ද කියලා තේරුම් ගන්න ඔයාටත් හැකියාව ලැබෙයි හරි එහෙනම් පටන් ගමු සැබෑ ආදරයක ලක්ෂණාංක 1 එකිනෙකා කෙරෙහි ඇති ගෞරවය ඉතින් රෙස්පෙක්ට් නැත්නම් ගෞරවය කියන එක අංක 1ට දැම්මේ ඇත්තටම ගෞරවයක් නැති තැන ආදරයක් බලාපොරොත්තු වෙන්න බෑ මුලින්ම කාන්තාවක් සහ පුරුෂයෙක් විදිහට මේ දෙන්නට එකිනෙකාට ගෞරවය කරන්න පුළුවන් වෙනවා ඊට පස්සේ මේ දෙන්න අතර මොන මොන වෙනස්කම් තිබුණාද ඒ කියන්නේ සමහර විට අධ්‍යාපනික සුදුසුකම් පෞල් පරිසරය රැකියා තත්ත්වය ඔය වගේ දේවල් වලින් මේ දෙන්නගේ මොනතරම් පරතරයක් තිබ්බත් ඒක එකිනෙකාව පහත් කරලා කතා කරනවා අනිත් එක්කිනාව හෙලා දකින්නවත් කොහෙත්ම කාරණාවක් කරගන්න හොඳ නැහැ ඒ දේවල් මොනවා වුණත් ඔය දෙන්නා එකිනෙකාට ආදරය කරනවා නම් අනිත් එක්කිනාව ජීවන සහකරු හෝ සහකාර විදිහට පිළිගන්නවා නම් මේ සම්බන්ධය ඇතුළේ ඔය දෙන්නා සමානයි ඉතින් ඒක නිසා මොන ප්‍රශ්න ආවත් එකිනෙකාට එක එක වචනෙන් වැරගන්න නැතුව ඔයා නම් මෙහෙම අරමයි වගේ දේවල් කියන්නේ නැතුව මේ මගේ පාට්නර්නේ කියන හැඟීමෙන් ඒ විදිහට ගෞරවයෙන් යාට සලකන්න පුළුවන් නම් යාගෙන එහෙම හිතන්න පුළුවන් නම් අන්න ඒක සැබෑ ආදරේ ලක්ෂණ අංක 2 විශ්වාසය රැකීම විශ්වාසය කිරීම විතරක් නෙමෙයි විශ්වාසය රැකීම ගොඩක්ම වැදගත්. අපිට ඕන කෙනෙක්ව විශ්වාස කරන්න පුළුවන්. ඒත් එයා අපිට දෙන විශ්වාසය රැකගන්න අපිට පුළුවන්ද? මේකෙන් කියන්නේ කෙනෙක්ට ඇත්තටම ආදරය කරනවා නම් කොයි වෙලේවත් එයාට බොරුවක් කියන්න හිත දෙන්නේ නැති වෙනවා. සමහරු හිතනවා පොඩි බොරුවක් කමක් නැහැ. නෑ, එහෙම නැහැ. ඇත්තටම ආදරය නම් එයාට පොඩි හෝ බොරුවක් කියන්න කරන්න හිත දෙන්නේ නැති වෙනවා. ඒ වගේම ලොකු හෝ පොඩි කියලා නැහැ පොරොන්දුවක් දුන්නොත් ඒක ඒ විදිහටම ඉෂ්ට කරනවා වචනයක් දුන්නොත් ඒ වචනේ අනිවාර්යයෙන්ම තියෙන එක සැබෑ ආදරේ හොඳ ලක්ෂණයක් අංක 3 කොන්දේසි විරහිත බව එහෙම නැත්නම් unconditional love කියලා කියන්නේ ඔයාමට මෙහෙම සැලකුවොත් ඔයාමට මේ මේ දේවල් දුන්නොත් මම ඔයාට ආදරය කියන එක නෙවෙයි ඉතින් ඒක එහෙමම කියන්නේ නැති වෙන්න පුළුවන් යාගේ මූණට නමුත් ඇත්තටම හිතලා බලන්න ඔයාගේ ආදරය කොන්දේසි විරහිතද කියන එක මොකද ඇත්තටම අද සමාජයේ ගොඩක් ආදර සම්බන්ධතා විවාහගෙන බැලුවාම ඒක ඇත්තටම ගනුදෙනුවක්. එතනත් බොහෝ විට හැමෝම හිතන්නේ Tamanට ලැබෙන දේ ගැන විතරයි අනිත් කෙනාට දෙන්න පුළුවන් දේට වඩා. ඒ වගේම ඔයාට මගේ ආදරය ඕන නැහ. ඔයාට ඔහොම කරන්න බෑ. ඕක අතරින් අරම කරන්න එපා. ඔහොම කියන අය ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ වචන ඔයාගෙනත් පිට වෙලා තියෙනවා නම් ඔයාගේ ආදරය වගේම එයාගේ ආදරය ගැනත් අනිවාර්යයෙන්ම එතන ප්‍රශ්නයක් තියෙනවා. අංක 4. ඒ කෙනාව සම්පූර්ණයෙන්ම පිළිගැනීම මේ ලෝකේ සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ. ඉතින් එයා තුලත් ඔයා කැමති ඔයා ආස කරන ගතිගුණ වගේම ඔයා අකමැති දේවලුත් අනිවාර්යයෙන්ම තියෙන පුළුවන්. ඉතින් ඒ වුණාට ඒ දේවලුත් ඔයා කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක සුදුසු නැහැ. ඉතින් ඒ විදිහට හැමතිස්සෙම එයාගේ වැරදි දකින්න වැරදි කතා කරන්න එයාව අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න ඔයත් අර වගේ වෙනස් වෙන්න කෝ කියලා එහෙම කියන්නේ glycos එතන අනිවාර්ය ප්‍රශ්නයක් වෙනවා. ඒකෙන් කියන්නේ නැහැ වැරදි දැක දැක මුකුත් නොකිය ඉන්න කියලා. ඒවා කතා බහ කරලා තේරුම් අරන් දෙන්නට දෙන්න කැමති විදිහට හැඩගැහෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඒත් නිතරම යාතුලින් වෙනස් දෙයක් බලාපොරොත්තු වෙනවා නම්, එයාව වෙනස් කරන්න හදනවා නම් ඒකෙන් කියන්නේ ඔයා ඇත්තටම ඒ ඉන්න පුද්ගලයාට ආදරේ නැහැ කියන එකයි. අංක 5. එයා ළඟ ඉන්නකොට දැනෙන සැහැල්ලු බව. ඒ කියන්නේ එයා ඉදිරියේ ඔයාට ඔයාම වෙන්න පුළුවන් කියන එක. අපි කලින් පොයින්ට් එකේ කිව්වා ඔයාට පුළුවන් වෙන්න ඕනේ එයාව සම්පූර්ණ වශයෙන් පිළිගන්න කියලා. ඒ වගේම ඔයාට දැනෙන්න ඕනේ එයා ඔයාව සම්පූර්ණ වශයෙන් පිළිගන්නවා කියන එක. ඒ කියන්නේ එයාගේ ආදරය ඔයාව වෙහෙසටපත් කරන්න බෑ. නිතරම එයා මොනවා කියයිද? එයා මොනවා කරයිද? තරහයයිද? දාලයයිද වගේ බයකින් නම් ඔයා ඉන්නේ එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැවි මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ දෙන්නටම වැඩිය හිතන්නේ නැතුව තමන්ම වෙන්න පුළුවන් නම් අන්න ඒක සැබෑ ආදරේ ලක්ෂණ. ඉතින් මේ කරුණ කලින් කියපු හැම දෙයකටම සම්බන්ධයි. 100%ක්ම ගැලපෙන පුද්ගලෙක් නැහැ. ඉතින් ඒ වුණාට වැදගත් වෙන්නේ මේ දෙන්නගෙම තියෙන වෙනස්කම් තේරුම් අරගෙන ඒ පිළිබඳව ඉවසීමෙන් සහ බුද්ධියෙන් කටයුතු කරන එක. ඒ වගේම එයාගේ අතීතය පිළිබඳවත් හොඳ තේරුම් ගැනීමක් තියෙන එක වැදගත්. අද ඔයාගේ ඉස්සරහා ඉන්න මේ පුද්ගලයා එහෙම වෙලා තියෙන්නේ එයාගේ පෞරුෂය
personality. එය හැදුණු වැඩුණු පරිසරය. එය මුහුණ දීපු අත්දැකීම් මේ හැම දෙයකම එකතුවක් විදිහට. ඉතින් අපිට මේ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. Personality type theories ගැන මම කලින් videos කීපයක්ම හදලා තියෙනවා. ඉස්සරහටත් හදන්න බලාපොරොත්තු වෙනවා. සරල මනෝවිද්‍යාව කියලා මගේ channel එකේ තියෙන playlist එකේ මේ videos ටික ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. ඒවා බැලුවොත් මේ ඔය දෙන්නගේම personalities මොනවද ඒවත් තියෙන වෙනස්කම් මොනවද කියලා තේරුම් ගන්න ඔයගොල්ලන්ට ඒක ලොකු උදව්වක් වෙයි. අංක 7 එකිනෙකාගේ සතුටට දියුණුවට උදව් දීම. අර කලින් වීඩියෝ එකේ අපි කිව්වා සැබෑ ආදරේ ගුණාංගයක් තමයි මුදිතාව කියන එක කියලා. ඉතින් ඒකම තමයි මේ ලක්ෂණය කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම ආදරය කරන කෙනෙක් හැමතිස්සම කැමති වෙන්න ඕනේ අනිත් කෙනා සතුටින් ඉන්නවා දකින්න. එතකොට නිතරම එයාගේ සිහින අරමුණු වලට යන්න සහයෝගය ලබා දෙනවා වගේම එයාගේ ජයග්‍රහණ වලදී හදවතින්ම සතුට වෙන බවක් තියෙනවා. කාරණා අංක 8 කැපකිරීම. ඉතින් මෙතන කියන්නේ ලොකු කැපකිරීම ගැන නෙමෙයි. ඒ කියන්නේ එයාගේ ආදරය වෙනුවෙන් ඔයාට ඔයාගේ සතුට සහ ඔයාගේ හැමදේම කැප කරන්න වෙනවා නම් ඒක සැබෑ ආදරේ නෙමෙයි. හැබැයි මේ කියන්නේ සුළු සුළු කැපකිරීම ගැන. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් අපි හිතමු අදමන මූවි එකද බලන්නේ. අද කොහෙන්ද කන්නේ වගේ සුළු තීරණ වලදී දෙන්නටම එකඟතාවයකට එන්න බැරි නම් දෙන්නටම පුළුවන්කම තියෙන්න ඕනේ පොඩ්ඩක් කොම්ප්‍රොමයිස් කරලා අනිත් කෙනාගේ සතුටට ඉඩ දෙන්න. හැබැයි හැමදාම මේ කැපකිරීම කරන්නේ එකම කෙනා වෙන්න බෑ. හරි, කියපාර මම තීරණය කරන්නේ මෙසේ වාසල කරන්නේ කියලා කියන්න දෙන්නටම පුළුවන්කම තියෙනවානේ. අංක 9 හොඳ සංයෝජනයක්. ඒකෙන් කියන්නේ ඔය දෙන්න හොඳ ටීම් එකක් වගේ වෙන්න ඕනේ. හොඳ යාළුවන් වෙන්න ඕනේ. ඕන දෙයකට දෙන්නට දෙන්න ඉන්න ඕනේ. දෙන්නට දෙන්න ශක්තියක් වෙන්න ඕනේ. ලොවම එපාවි ලොවම කලකිරි එයාගෙන අන්න එහෙම කියන්න පුළුවන් නම් එතන සැබෑ මාදරේ තියෙනවා කියලා කියන්න පුළුවන්. අංක 10 වෙන අය කෙරෙහි හිත නොනැමීම. ඉතින් අන්තිමට දැම්මට මේක සැබෑ ආදරේ ඉතාමත් වැදගත් ලක්ෂණයක්. ඒ තමයි තමන් ඇත්තටම කෙනෙක්ට ආදරය කරනකොට වෙනත් කෙනෙක් ගැන කිසිම ඉන්ට්‍රස්ට් එකක් උනන්දුවක් දැනෙන්න විදිහක් නැහැ. ඒකෙන් කියන්නේ ඇහැක්වත් අරලා වෙන කෙල්ලෙක් කොල්ලෙක් දිහා බලන්නේ නැහැ කියලා. බලනවා වෙන්න පුළුවන්. ඒ වුණාට මේකෙන් අදහස් කරන්නේ වෙන කෙනෙක් ගැන හැඟීමක් ඇති වෙන්න, වෙන කෙනෙක් ගැන උනන්දුවක් ඇති වෙන්න විදිහක් නැහැ කියන එක. මිනිස්සුන්ට එකපාර කිහිප දෙනෙක් ගැන ලිංගික ආකර්ෂණයක් ඇති වෙන්න පුළුවන්. ඒත් ඇත්තටම ආදරය කරන්න පුළුවන් එකපාරට එක්කෙනාටයි. ඉතින් තමන් සැබෑවටම ආදරය කරන කෙනෙක් ඉදිද්දි ක්ෂණිකව මොහොතකට වෙන කෙනෙක් ගැන ලිංගික ආකර්ෂණයක් ඇති වුණත් ඒක ඒ මොහොතම බැහැර කළා දානවා. අර කෙනාට තියෙන ආදරය ගෞරවය නිසා කවදාවත් ඒක පිටපස හඹා යන්නේ නැහැ. මේක ඒ ආදරය පවතින තාක් කල් එහෙමයි. ඒ කියන්නේ මාස කිහිපයකින් අවුරුදු කිහිපයකින් වෙනස් වෙන තත්ත්වයක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් මමයි මගේ හස්බුනි අපි දැන් මැරි කරලා අවුරුදු 5කට වැඩි අඳුනගෙන අවුරුදු 8කට වැඩි. ඉතින් සමහර අය හිතනවා මේ කාන්තාවක් විශේෂයෙන්ම කසාද බඳලා දරුවෝ හම්බෙලා කාලය ගියාම ඕන කෙනෙක්ට ට්‍රයි කරන්න පුළුවන් කියලා. ඕන කෙනෙක් කතා කරොත් එයත් එක්ක යනවා වගේ තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. හැබැයි ඒ දෙන්න අතර හොඳ ආදරයක් තියෙනවා නම් කවදාවත් ඒක එහෙම වෙන්නේ නැහැ. කොච්චර පිරිසක් එහෙම හිතනවාද කියලා මට තේරෙන්න ගත්තේ මොකද මට ඕන තරම් ඒ වගේ යෝජනා එනවා. ඕන තරම් කට්ටිය කතා කරලා ලයින් එක දාන්න උත්සාහ කරනවා. ඒ වුණාට ඇහි පිල්ලක් ගන්න තරම්වත් කාලයක් දීලා මේක නා කවුද කියලාවත් බලන්න මට කිසිම උනන්දුවක් නැහැ. මොකද මායි මගේ හස්බන්ඩ් අතර තියෙන ආදරේ ඊට වඩා ගොඩක් ශක්තිමත් නිසා. ඉතින් ඔන්නව තමයි කරුණු 10. වීඩියෝ එක ටිකක් දිග වුණාට ඕගලන්ට වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. වීඩියෝ එක මේ මොහොත වෙනකම් බැලුවේ කවුද කියලා දැනගන්නත් එක්ක ඔයා තාමත් රැඳිලා ඉන්නවා නම් මේ බලන හැමෝටම සැබෑ ආදරය හමු වේවා කියලා කමෙන්ට් එකක් පළහෙන් දාමුද. හරි, ඒ වගේම අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ අපි මේ කතා කරේ සැබෑ ආදරයේ ලක්ෂණ. ඒ වුණාට සාර්ථක විජේතයක් ගෙනියන්න ආදරය තිබුණට විතරක් මදි කියලා මතක් කරනවා. ඉතින් ඒ කරුණු කාරණා ගැන ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආදරය සහ ලිංගිකත්ව ගැන හදපු වීඩියෝස් ඔක්කොම දෙන්න මෙන්න මේ ප්ලේලිස්ට් එකත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙමනම් අපි ඊළඟ දවසේ හමුමු තවත් වැදගත් වීඩියෝ එකකින්. එතකන් සැදෙලි හයිස්කෝල් නින්න. බයි.